ආයුබෝවන් සුබ උදෑසනක් ලංකාවේ අංක 1 කාලීන ප්‍රවෘත්ති ප්‍රකාශය සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ මම උදේෂ්වාන ඉඩම ගෙදර ප්‍රථමයෙන් සිරස්තල කොළඹ වරාය නගර ආර්ථික කොමිසමට ජනපති විසින් සමාජිකයෝ පත් කෙරෙති එජාපයේ පාර්ලිමේන්තු අසුන එජාප නායක රනිල් වික්‍රමසිංහ වෙත ලබා දීමට ඒකමතික තීරණයක් එන්නත් කරන යාන්ත්‍රණය විධිමත් නැහැ විපක්ෂයෙන් චෝදනා උදෑසන ප්‍රවෘත්ති තුලින් ප්‍රථම නවධානයේ දේශීය පුවත් වෙත කොළඹ වරාය නගර ආර්ථික කොමිසම සඳහා සමාජිකයින් ඊයේ දින පත්කනු ලැබුවා ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කොළඹ වරාය නගර ආර්ථික කොමිෂම සඳහා සමාජිකයින් පත් කර තිබෙනවා ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතාගේ සහභාගීත්වයෙන් නියුත් කොමිසමේ සෙසු සමාජිකයින් වන්නේ මහා භාණ්ඩාගාරයේ ලේකම් එස් ආර් ආටිගල ජල සම්පාදන අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හිටපු සභාපති සාලිය වික්‍රමසූරිය ඕරල් කෝපරේෂන් සභාපති සහ කලමනාකාර අධ්‍යක්ෂ කුෂාන් කොඩිතුවක්කු මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට් फिनेंस कलमनाकार अध्यक्ष जिराड ओंडाची सह मैक्लरन समूह सभापति हा कलमनाकार अध्यक्ष रोहांद सिल्वायन महत्वरुण මෙයතර ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හෝලි මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා. ආයෝජන සහ අධ්‍යාපන ශ්‍රේෂ්ඨවල ප්‍රවර්ධනයට ඔස්ට්‍රේලියාව මෙහිදී සහාය පළ කර ඇති අතර ශ්‍රී ලංකාව දකුණු ආසියානු කලාපේ උසස් අධ්‍යාපන කේන්ද්‍රයක් ලෙස නගා සිටුවීමට ඇති හැකියාව කෙරෙහිද මෙහිදී අවධානය යොමු වී තිබෙනවා. ඔස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව අතර 75 වසරක මිත්‍රශීලී සම්බන්ධතාව සිහිපත් කළ හෝලි මහතා කොවිඩ් ප්‍රතිකාර කටයුතු සඳහා ඔස්ට්‍රේලියානු රජයෙන් පරිත්‍යාග කළ වෛද්‍ය උපකරණ තොගයක් රැගත් ගුවන් යානයක් ලබන තුන්වනදා මෙරටට ළඟා වීමට නියමිත බවද සඳහන් කළා. නව නීතිපති සංජය රාජරත්න මහතා ඊයේ දින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වුණා. ඒ අරණියගහ මන්ත්‍රියේදී මෙරට 48 වැනි නීතිපතිවරයා ලෙස වැඩබහරගත් ජනාධිපති නීතිච්ච සංජය රාජරත්න මහතා මෙලෙස අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බැහැදුවා. නීතිපති ධුරේ වැඩබහරගත් බව සැලකීමට පැමිණි ජනාධිපති නීතිච්ච සංජය රාජරත්න මහතාට අග්‍රාමාත්‍යවරයා මෙහිදී සුබපැතුම් එක්කලා. කොළඹ වරායට නුදුරු මුහුදේ ගිනිගෙනීමට ලක් වූ MV Express Pearl නෞකාව සම්බන්ධයෙන් හා එමගින් සමුද්‍රීය පරිසරයට සිදු වී ඇති හානිය සම්බන්ධයෙන් ගන්නා ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී අග්‍රාමාත්‍යවරයා අවධානය යමුකලා මෙහිදී අදාළ නීතිමය පියවර කඩිනමින් ඉටුවනු ඇති බව සඳහන් කළ නීතිපතිවරයා පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයේ චෝදිතයින් සම්බන්ධයෙන් කෙරෙන විමර්ශන කෙරෙහිද විශේෂ අවධානයක් යොමු කර එම චෝදිතයින්ට එරෙහිව කඩිනමින් නඩු පැවරීමට පියවර ගන්නා බවද සඳහන් කර සිටියා. මිනිමෙරුම් නඩු සම්බන්ධයෙන් කෙරෙන ලඝු නොවන නඩු කටයුතු මහේස්ත්‍රාත් අධිකරණයේ විමසීමට ගැනීමේදී ඒ සම්බන්ධව මීට පෙර නීතිපති දෙපාර්තමේන්තුවේ රජයේ නීතිචවරුන්ගේ සහාය ලබා ගැනීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක වුවත් දැනට එසේ නොවීම ගැන ඇතිව තිබෙන ගැටලු පෙන්වා දී ඒ සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යංශය හා සාකච්ඡා කර අවශ්‍ය පියවර ගන්නා ලෙසට නීතිපතිවරයාට මෙහිදී අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊයේ පස්වරු වේ රැස් වුණා. එහිදී එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පත් කිරීමටයි කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කළේ. පසුගිය 2020 වසරේ අගෝස්තු මාසයේ පැවැත් වූ පාර්ලිමේන්තු මහමැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට දිස්ත්‍රික් මට්ටමින් කිසිදු ආසනයක් ලබා ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ. ඒ අනුව එම පක්ෂයට හිමි වුණේ එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් පමණයි. අවස්ථා කිහිපයකදීම එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්ව ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා කවුරුන් පත් කරන්නේද යන්න සම්බන්ධයෙන් සාකච්ඡා වටද පැවැත්තුවා. කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්ව අතර එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ජාතික ලැයිස්තු අසුන සඳහා පත් කිරීමටයි එහිදී කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර ඇත්තේ. රනිල් වික්‍රමසිංහ මහත්තයා දිවුරුම් දෙනවද? කවද දිවුරුම් දෙන්නේ? ඔව්. පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී අපි ඒකමතිකව තීන්දුව කරා. පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට මන්ත්‍රී ධුරය සඳහා පත් කරන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා කියලා. ඒ අනුව හැකි විගහෙන් රටේ තියෙන මේ අර්බුදකාරී තත්ත්වය ජාත්‍යන්තරව අපි ලබා ගත යුතු සහයෝගය විපක්ෂයේ හඬ මේ සියල්ල ඇති කිරීමට නම් පළපුරුද්ද කළපුරුද්ද ඇති බුද්ධිමත් නායකයෙක් කැවිය යුතුයි. ඒ සඳහා සුදුසුම් පුද්ගලයා රනිල් වික්‍රමසිංහ මහත්තයා. ඒ පිළිබඳව කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමතිකව තීන්දුව කරා. අපි ඒක විගහට කරනවා. අපි අද කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වුණේ ප්‍රධාන අදිසි කාරණා කීපයක් තීන්දුව ගන්න. එකක් තමයි අපේ ප්‍රාදේශීය මට්ටමේ රාජ්‍ය සභා මන්ත්‍රීවරුන් නියෝජිතයන් අලුතෙන් පත් කිරීම සඳහා අනුමැතිය
ලබා දෙන්නත් ඒ වගේම සමහර අයට විනය පරීක්ෂණ අනුව කටයුතු කරන්නත් සමහර අයට සමාව දෙන්නත් කොවිඩ් තත්ත්වයත් කඩාගෙන වැටෙන ආර්ථිකයත් දේශීය ආර්ථිකයත් ජාත්‍යන්තර ආර්ථිකයත් මේ කාරණා සියල්ලම සලකා බැලලා දැනට අපේ සියලු සංවිධායකවරුත් සියලු ප්‍රාදේශ සභා මට්ටමේ නියෝජිතයෝ ඒකමතිකව තීරණය කළා තිනවා රනිල් වික්‍රමසිංහ මහත්මයා වහාම පාර්ලිමේන්තුව නියෝජනය කළ යුතුයි කියලා. ඒ අනුව ප්‍රත්‍යාධිකාරී මණ්ඩලයත් ඒ යෝජනාව ඒකමතිකව සම්මත කළා වහාම පාර්ලිමේන්තුව නියෝජනය කිරීම කළ යුතුයි කියලා. පසුගිය සති කිහිපය තුල දත්ත විශ්ලේෂණය කිරීමේදී කාන්තා මරණ වැඩි වී ඇති බවත් එමගින් ගම්භීර වන්නේ නිවස තුල සිටමින් අඩුවෙන් සමාජ සම්පත්තා පවත්වන පුද්ගලින්ද වෛරසයට ගොදුරු වීමේ තත්වයක් බව රජයේ වෛද්‍ය නිලධාරීගේ සංගමයේ පවසනවා. ඊයේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මැයි මාසයට පෙර අපගේ කොවිඩ් මරණ අධ්‍යයනය කරලා බලනකොට කාන්තාවන් සහ පුරුෂයන් විදියට සිදු වූ මරණ අධ්‍යයනය කරලා බැලුවාම මැයි මාසයට පෙර අපිට දකින්න තිබුණු කාරණයක් තමයි 37% ක වගේ ප්‍රමාණයක් තමයි මේ කොවිඩ් මරණ වලින් කාන්තාවන්. හැබැයි පසුගිය සති කිහිපයේ සිදු වන මරණ අධ්‍යයනය කරලා බලද්දී 44% දක්වා ඒ කාන්තා මරණ ප්‍රමාණය වැඩි වෙලා. එයින් අපි තේරුම් ගත යුතු කාරණයක් තමයි රෝගය දැන් ගෙදරට ඇවිල්ලා ඉවරයි. ගෙවල් වල ඉන්න පවුලට පවුලේ සිටින අම්මට ඒ වගේම පවුලේ සිටින ගෙදරින් අඩුවෙන් පිටතට යන ඒ කාණ්ඩයටත් මේ රෝගය පැතිරීගෙන එනවා කියන කාරණය අපිට මේෙන් අධ්‍යයනය කරගන්න පුළුවන්. විද්‍යානුකූලව රෝගයක් පාලනය කරන්න කොහොමද? විද්‍යානුකූලව එනත්කරණයක් සිදු කරගෙන යන්නේ කොහොමද? විද්‍යානුකූලව අපි කොහොමද ඉදිරියේදී රෝගී තත්ත්වය මොන වගේ තත්ත්වයක් ඇති වෙයිද කියලා හිතන්නේ සහ මේ රට වහන්න නැතුව අරගෙන ඉදිරියට දුවන්නේ කොහොමද? ආර්ථිකයක් පවත්වාගෙන යන්න පුළුවන්ද? විද්‍යානුකූලව දත්තානුව ඒ දත්ත මත පදනම් වෙලා තීරණ ගන්න නැතුව. ඉතින් අපිට තියෙන ලොකුම අවිය වෙලා තියෙන්නේ රට වහන්න කියන්නේ වසංගත රෝගාංශයක් තියෙන්න ඕනේ නැහැනේ. අපිට තාම රටක් වශයෙන් බැරි වෙලා තියෙනවා මේ රෝගය පාලනය කිරීමට අවශ්‍ය දත්ත ටිකවත් රැස් කරගන්න. දත්ත පදනම් වෙලා තීරණ ගන්න නැති වසංගත රෝගය පාලනය කළ නොහැකි. අපි මේ එන්නත් දෙන්න පටන් ගත්තේ මේ ජනවාරි මාසෙ ඉඳලානේ. ඊට කලිනුත් මේ මිනිසුන්ගේ රෝගේ හැදුනනේ. ඒ හැම අයගෙම අපි දන්නවා කණ්ඩායමක් මැරුණා. සුළු පිළිතක්. තවත් කණ්ඩායමක් හිටියා රෝග ලක්ෂණයක්වත් පහළ වුණේ නැහැ. ඒකට හේතුව තමයි එක එක පුද්ගලයාගේ තියෙන ප්‍රතිශක්ති මත එන්නත ලබා දීමෙන් අපි සිද්ධ කරන්නේ අර ප්‍රතිශක්තිය වැඩි කිරීම. ඒ වැඩි කිරීම හරහා අපි අර රෝග ලක්ෂණ නැති කොටට රෝග ලක්ෂණ ඇති කරන්න තිබිච්ච පුද්ගලයෙක් රෝගයකින් මිය යන්න තිබිච්ච පුද්ගලයෙක් මිය නොගිහින් බේරා ගැනීම. දැඩි සත්කාර එකකකට යන්න තිබිච්ච පුද්ගලයෙක් දැඩි සත්කාර එකකට නොගිහින් බේරා ගැනීමට රෝහලකට යන්න තිබිච්ච පුද්ගලයෙක් ICC එහෙමත් නැත්නම් අතරමැදි මධ්‍යස්ථානයකට පමණක් ගොස් බේරා ගැනීමටත් ආදිවාසීන් තමන්ට තියෙන සංකූලතා ඇතිවීමේ ඉඩකඩ අවම කිරීමත් ඒ වගේම වෛරස් එක එළියට දැමීමට තියෙන සංඛ්‍යාත්මක හැකියාව යම් ප්‍රමාණයකට අඩු කිරීමෙන් තවත් කෙනෙකුට බෝ කිරීමට තියෙන ඉඩකඩත් අවම කිරීමත් මෙතන තියෙනවා. ඒ වාසි දෙකම තියෙනවා. එන්නත් කරන ක්‍රියාවලිය සම්බන්ධයෙන් රජයේ කළමනාකාරීත්වය ඉතා දුර්වල මට්ටමක පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. රටේ කොහටවත් ප්‍රමාණවත් එන්නත් ලැබෙන්නේ නැහැ. මේ එන්නත මාස 6කට උඩදී තමයි ඉල්ලුම දාන්න තිබුණේ. මේක අපේ රජය කළේ නැහැ. බලාගෙන හිටිය නොමිලේ ලැබෙන එන්නතට කෙටි කාලීන සැලැස්මක් තමයි තිබුණේ. නමුත් අපිට අවශ්‍ය එන්නත ලැබිලා නැහැ. දැන් රජය සඳහන් කරනවා සැලැස්මක් තියෙනවා කියලා. ඉස්සෙල්ලා කිව්වා මුළු රටම එන්නත් කරනවා කියලා. මේ මාස වෙනකොට සමහර ඇමතිවරු ඉතින් මේ රජයේ කළමනාකාරීත්වය අති දුර්වලයි. එන්නත පිළිබඳව අති දුර්වලයි. එන්නත් ලෝකේ නිෂ්පාදනය වෙලා හැම රටක්ම ඒ අවශ්‍ය තමන්ට අවශ්‍ය එන්නත් ප්‍රමාණය ඉල්ලුම් කරලා ඒවා ඇනෝම් කරනකොට අපේ රටේ සෞඛ්‍ය බලධාරීන් විශේෂයෙන්ම වියත්මගේ මහා ලොකු වියතුන් දෙන්නෙක් මේ දෙන්න ජනවාරි මාසෙ වෙනකොට මේ දුප්පත් රටේ අපේ මිනිස්සුන්ට අවශ්‍ය එන්නත ලබා ගන්න කටයුතු කරේ නැහැ. අඩු ගානේ අපි උපකල්පනය කරොත් 30ට වැඩිය ජනගහනය 120යි කියලා මාත්‍රා දෙකම දෙන්න 120ක් ඕනේ. අද වෙනකන් අඩු ගානේ 10%ක්වත් එන්නත් මේ රටට ගේන්න බැරි වෙලා තියෙනවා. ඇනෝම් කරන්න බැරි වෙලා තියෙනවා. දැන් ලබා ගන්න තැනක් නැති වෙලා තියෙනවා. ඉතාලම බැගෑපත්ව ගරු ජනාධිපතිතුමා ඇතුළු ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ. ස්වාමින්වහන්සේලා මේ රටේම ඉන්නේ 30,000යි. අන්‍යාගමික පූජා ප්‍රසාදීන්ල ඕනම් 5000ක් ඇති. මේ හැම එක්කෙනාටම කරුණා කරලා මේ එන්නත මාත්‍රා දෙකම ලබා දෙන්න කටයුතු කරන්න. මතක වස්ත්‍රයක් පූජා කරන්න යන ස්වාමින්වහන්සේ කෙනෙක් හත් දවසක බණක් කියන්න යන ස්වාමින්වහන්සේ කෙනෙක් බොහොම බයෙන් යන්නේ.
කොරෝනා අවස්ථාවේදී මාළු කන්න එපයි කියලා වෛද්‍යවරු ප්‍රකාශ කරපු නිසා මිනිස්සු මාළු කන දු දීවර විශාලස කඩාවැටුණා. මම අමුයෙන් මාළු කාලා පෙන්නලා බය වෙන්න එපයි කියලා පෙන්නලා එදා ඒ ගොඩ දාගත්තා. මේ නැව විනාශයෙන් පත්තුණු නිසා මුළු රටේම ජනතාවද මාළු කන්න බීටපත් වුණා. බුරු බේගල් කියලා නාගරාජය ඇවිල්ලා රටේ ජනතාව රවට්ටලා තන්දි අරගෙන ආණ්ඩු පිහිටවපු කට්ටියට මේ දේව සාපයක් වෙන්නේ. වහාම රුවන්මැලි සෑයට ගිහිල්ලා වෙච්ච වරදට සමාව ගන්න කියන එක මම මේ නායකයන්ට ප්‍රජයට මම ප්‍රකාශ කරනවා. රට වසා තැබීමෙන් පමණක් මෙම වෛරසය පාලනය කිරීමට නොහැකි බවත් ඒ අතරතුර එන්නත් කරන ක්‍රියාවලිය කඩිනමින් සිදු කිරීමට කටයුතු කරන බවත් රාජ්‍ය මාත්‍ය දිලොම් අමුණුගම මහතා පවසනවා. රට වසා තැබීමට අකමැතිම කවුද කියලා ඇහුවොත් අකමැතිම රජය. මොකද රජයට තමයි විශාල ප්‍රශ්න ගණනාවක් මතුවෙන්නේ රට වහලා තියෙන තාක්කල්. ඒ නිසා කැමැත්තෙන් රට වහලා තියනවා නෙමෙයි. නමුත් සෞඛ්‍ය අංශ සහ කොවිඩ් කමිටුවේ තීන්දුව අනුව තත්ත්වය ටිකක් බරපතල නිසා මේ කාල සීමාවේ වහලා තියන්න සිද්ධ වෙනවා. ඉතින් මේ සංඛ්‍යා අඩු වෙන්න ගත්තහම රෝගීන් ගාන සහ මරණ ගාන අඩු වෙන්න ගත්තහම තමයි අපිට යම් වෙනසක් මේකේ තියෙනවයි කියලා පැහැදිලි වෙන්න තියෙන්නේ. ඒ වගේම දැන් රට වසා තැබීමෙන් විතරක් මේක අඩු වෙන්න අපි බලාපොරොත්තු වෙනව නෙමෙයි. වසා තියෙන අතරවාරයේම ශීඝ්‍රව අපි එන්නත් කිරීම කරගෙන යනවා. ඉතින් මේ දෙකම එක ආකාරයෙන් සිද්ධ වෙන්න ඕනේ. වසා තැබීම ස්ථිර විසඳුමක් නෙමෙයි. නමුත් පුළුවන් තරම් ඉක්මනින් අපේ ජනතාව එන්නත් කිරීම තමයි අවසාන විසඳුම වෙන්නේ. ඉතින් ඒකෙදි ප්‍රශ්න තියෙනවා එන්නත් ලැබෙන ප්‍රමාණය, ප්‍රමාදයන් තියෙනවා, හිගයන් තියෙනවා, නොයෙකුත් ප්‍රශ්න ගැටලු තියෙනවා. නමුත් ඒවත් විසඳගෙන ඉදිරියට යන්න කටයුතු කරන්න අවශ්‍යයි. දැන් දන්න ලෝකේ නොදන්න තොරතුරු සොයන Do You Know විශේෂාංගය. Do You Know? Do You Know තුලින් අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ එන්නත් පිළිබඳවයි. එන්නතක් එහෙමත් නැත්නම් වැක්සීන් කියලා හඳුන්වන්නේ එක්තරා රෝගයක් සඳහා ප්‍රතිශක්තිකරණය වැඩි දියුණු කිරීම පිණිස ඇති කරන ලද නිෂ්පාදනයක්. මෙම වැක්සීන් යන වචනය නිර්මාණය වුණේ එඩ්වර්ඩ් ජෙනර් විසින් ගව වසූරිය රෝගය සඳහා එන්නත් කරන ලද ද්‍රව්‍ය මගින්. ලතින් භාෂාවෙන් වැකා කියන්නේ ගවයින්ට. මේ විදිහට නිෂ්පාදනය කරන ලද එන්නත මගින් මිනිසුන් හට වසූරිය රෝගයට එරෙහිව ප්‍රතිශක්තිකරණයක් ලබා දී තිබෙනවා. ජෙනර් විසින් සිදු කරන ලද කාර්යය ලුවී පාස්චර් සහ අන්‍යයන් විසින් වැඩි දියුණු කරන ලද බවයි ඉතිහාසයේ දැක්වෙන්නේ. මෙම එන්නත් පිළිබඳ වූ සංකල්පයේ මුලින්ම ඇති වුණේ චීනයේදී සැර බාල කරන ලද වසූරිය රෝගකාරක වෛරසය මගින් සුළු වශයෙන් පුද්ගලින් සිතාමතාම ආසාදනයට ලක් කිරීම මගින්. ජෙනර් විසින් මෙහිදී අවබෝධ කරගන්නා ලද්දක් උනේ ගව වසූරිය රෝගය ඇති වූ කිරි දොවන්නන් හට වසූරිය රෝගය ඇති නොවන බවයි. මේ විදිහට එන්නත් ලබා දීම සහ ව්‍යාප්ත කිරීමේ ක්‍රියාවලිය එන්නත් කරණය කියලා හඳුන්වනවා. එන්නත් කරන ක්‍රමයේ වඩාත් ආරක්ෂාකාරී වීම හේතුවෙන් 1948 වර්ෂයේ එංගලන්තයේදී රෝගකාරක වසූරිය වෛරසය සිරුරතුරට ඇතුළු කිරීම තහනම් කෙරුණා. එන්නත් වර්ග අනාගතයේදී රෝග ඇතිවීම වැළැක්වීම සහ ඒවායේ ඇතිවන හානිකර විපාකයන් වළක්වා ගැනීම සඳහා භාවිතා කළ හැකි. අමතර එන්නත් වර්ග ලබා දීම මගින් පූර්ණ ප්‍රතිශක්තිකරණය ලබා දීමට පුළුවන්. මෙමකින් සංකීර්ණ එන්නත වැඩසටහනක් නිර්මාණය වුණා. Do you know? ගිනිගැනීමට ලක් වූ MV Express Pearl නෞකාව සම්බන්ධයෙන් මහා සංගරත්නයේ ඇතුළු පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් පළ කළ අදහස් දැන් නෞකාවක් පරිසර හානියක් කරොත් එහෙමත් නැත්නම් රටක යම් කිසි සම්පතකට හානියක් කරොත් ඒ සඳහා නඩු මාර්ගයෙන් වන්දි ලබා ගැනීම අනිවාර්යෙන් ක්‍රියාත්මක වෙන වැඩපිළිවෙලක්. ඒක දැනටමත් ආරම්භ කරලා තියෙනවා. ඊළඟට නීතිමය මාර්ගයෙන් නඩු මගින් හෝ ඒ සාකච්ඡා මාර්ගයෙන් ඒ වන්දි ලබා ගැනීමට කටයුතු කරනවා. මම දුටුවා සමහර රජයේ ඇමතිවරු කියනවා මේ අනතුරෙන් අපිට විශාල වන්දියක් ලබා ගන්න පුළුවන් කියලා. හැබැයි ඒ අය මේ ඩොලර් සම්බන්ධයෙන් කතා කළත් ඒ ඩොලර් වලින් එහා ගිය මනුස්ස ජීවිතයට හා පරිසර වලට වෙන හානිය ගැන සත පහක් ගණන් ගන්නේ නැති බවක් තමයි පේන්නේ. තීන්දුව කරන් තියෙනවා මේ දීවර කර්මාන්තයෙන්
තමන්ගේ ජීවිතාව කරගන්න බැරි වෙච්ච අය සියලු දෙනා දීවර පමණක් නෙවෙයි ඒ කර්මාන්තයට සම්බන්ධතාව බොහෝ දෙනෙක් ඉන්නවා ඒ සියලු දෙනාම දැන්වත් ගණන් කරලා සංඛ්‍යාලේඛන ගත කරලා තියෙන්නේ ඒ සියලු දෙනාටම රජය විසින් යම්කිසි ආධාර මුදලක් දෙනවා මේ වෙලාවේ මට හිතන්නේ ද මේක ලැබෙන සලස්වාවි මීට පෙර නැගිනීර මුහුදේදී නැවක් අනුතරටපත් වුණා රජය පුන පුනා කිව්වා අපි ඔවුන්ගෙන් වන්දි ලබා ගන්නවා කියලා අපිට දැනගන්න ලැබිලා තියෙන මිලියන 450යි ලැබිලා තියෙන. ඒ කියන්නේ කෝටි 45යි. වසර 100ක් මේ මුදර වෙච්ච විනාශය මේ වන්දි වලින් පිරිමහන්න පුළුවන්. මේක ත්‍රස්වාදී සංවිධානයකට අයිති එකක් හරි නීති විරෝධී නාවික ප්‍රවාහන කටයුත්තකට සම්බන්ධ නැවක් නෙමෙයි මේ නැවේ කිසියම් කාර්යමක දෝෂයක් හෝ වෙනත් ගැටලු තිබේ නම් ඒවා පරීක්ෂණවලදී අනාවර නෙවෙයි කිසියම් වරදක් ගැටලුවක් තිබෙනවා නම් ඒ හඳුනාගෙන ඊට අදාළ ක්‍රියාමාර්ගවලට යන ආණ්ඩුවක් විදියට අපි උපරිම මැදිහත් වීම කරනවා මෙතෙන්දී අපට පේන්නේ පාස්කු ඉරිදා ප්‍රහාරය සේම දන දන කරගත් විපතක් ලෙසයි මේ පර්ල් එක්ස්ප්‍රෙස් නෞකාවේ විපත. අපේ බලධාරීන් නොදැන වුණා නෙවෙයි එහි යම් යටි අරමුණක් තිබුණාද කියන බව රජයේම ඇමතිවරයෙකුගේ වචන වලින් කියවෙනවා. ඒ තමයි එහෙම විපතක් වුණත් කමක් නැහැ ඒකෙන් විශාල මුදල් සම්භාරයක් ලැබෙනවා ඒක ලාභදායකයි කියන කතාව. එම පුවතත් සමගින් අප ඔබෙන් සමු ගන්න උදෑසන ප්‍රවෘත්ති විකාශයෙන් අප යලිත් හමුවන්නේ 10:12ට අපගේ මධ්‍යාහන ප්‍රවෘත්ති සමකෙත් සුබ දවසක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න